නමෝතේ පුරිසාජඥ නමෝතේ පුරිසුත්තම නමෝතේ පුරිසාතුල්්‍ය නමෝතේ පුරිසාසභ ආජඥ පුරිස වූ බුදුරජානන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිසවූ බුතුරජානන් වහන්ස ඔබවහන් සේට මාගේ නමස්කාරය වේවා අසම පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔප වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔප වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු. සාදු සත්තා වාසාධි සංකාතෙයි සත්ව ලෝක අවකාශලෝක සංකාර ලෝක යන ලෝක සියල්ලත්. කාම රූපාදිකේ තතා කාමලෝක රූපලෝක අරූප ලෝක යන ලෝක සියල්ලත්. සංකාර සත්ත මෝකාස ලෝකයේ යෝ වේදිතන් නමේ එසියලු ආකාර ලෝකයන් සර්ව ප්‍රකාරය අවබෝධ කළ ලෝකයෙන් මිදීගිය බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදුූ නම්වනවා. සත සතිපට්ඨානින් නිවනට දේශනාමාලාව හයවෙනි දේශනාව සඳහාදාපී මාතෘකා කරගත්තය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදුූ බුදුකුණයයි. ආරම්බේදී අපි භාවනාවශ්‍යයෙන් සත්ගායනා කළා නැවත නැවත ඔබට පුළුවන් වඩන්න මාගේ බුදුරජාණන් වහන්සේ. ක විදුූනම් වනසේක ලෝක විදුූනම් වනසේක ලෝක විදුූනම් වනසීක. මේ ලෝකය කියන වච්චනය කියනකොට අපිට එක පාරට මතක් වෙන්නේ මේ පෘතුවී ගෝලය මේ පෘතිවිතලය ලෝකය ගෝලාකාරය කියලා ගොඩක් මෑතක තමයි හොයාගත්තේ ඉට කලින් කිවේ තැටියක් වගේ කියලා. නමුත් දැන් අපි දන්නවා ගෝලාාආකාරය කියලා මොක ද අපට දැන් පේන නිසා දුරින් බලන්න පුළුවන් නිසා ඊට පෙර බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැදනු ඇට. ලෝකයේ විනාසවෙච්ච හැට ලෝකයේ කැර බව ෝ ඉර කැරෙන බව ඉරවටේ අපි කරගෙන බව අපි ලෝකෙට එකරෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඇතර මේ ලෝකය කියන්නේ එක පැත්තකින් බැලුවට පස්සේ සසර ගමනට ස්කරම සකස්සීමත් ලෝකයක්. යුද්ධති පලුච්චති ලෝකෝ කැරෙන විදෙන බැවිෙනුත් ලෝක කියලා. නට ලෝකයේ කරනවය ලෝකය බිඳනවයි. හ ලෝකයේ කැරන විඳෙන බව ඉතා පැහැදිලි දේශනාවක් තියනවා භාගියෝතුන් වහන්ේ විසින් දීගනිකායි පාටික වර්ගේ දේශනා කරල තියෙන සඳහන් වෙන අග්ග්‍ය සූත්‍රය. වාසෙට්ට භාරද්වාජ කියන බමුණුකුලේෙන් පැවිදිවෙච්ච ස්තරුණ සාමින් අසල දෙනමක් දෙන්නම් බමුණුකුලේ මහන වුණේ මෙ දෙනන් වහන්සේ වැඩිට සැවැත්නර පූර්වාරම්. පෝරුආරාමයක යන විශාකා මහවවසිය නවකෝටියක් ධන වියදංක ලිඩමක් ල දී ගෙන නවකෝටියක් ධන වියදමෙන් දෙමහල් ප්‍රාසාධයක් ගොඩ නැගුව කුටිසේනාසන එක මහලක පන්සේ ගාන කුටිසෙනසුන් දහසක් දැ දහසක්ව අපට ඉතා ගන්නඩව කොච්චර ලොකද කියගනි එකැන්න සාමාන්‍යය කුටියක් කුඩා කුටියක් වෙන්න පුළුවන් කොහොම වුනත් විශාල ප්‍රාසාදයක්. ප්‍රාසාදේ වැඩින්න්න පුලා බාගතුන් හස සුකතු කුටිය යෙන. වාමන් අහසල කොටි නමසි අනු නම එක වැඩ සිටිනවා. එවගේම පොකුණු දානසාලා ධර්මසාලා සහිතව අංගසම්පූර්ණ විහාරයක් තමයි මෙසාසන අග්‍රධායිකාව විශාකා මහවවිසිය සකස්කොට පූජා කළේ. පූජා උත්ස්සවයටටත් කෝටි නමයයක් වැෑවෙලා තිෙන ඔක්කොම විසිහත් කෝටියක් නිකං මුදලනෙවෙයි රන්කාහවනු විසිහත් කෝටිය. බුදුරජාණනා සිරිතක් වශයෙන් උදේසන දෙවරම් හර වැඩිහිටයත් හවස්කාලේ වැඩන්නේ ඒ මොකද ඒ අග්‍රදායගයටත් අග්‍රදායිකාවටත් අනුග්‍රහ පිණිස්ස වස්කාල විසි පහක්ම වැඩිඳල තියෙන්නේ මේ කියන සැවැත් නුවරමයි එයින් දාහනමයක් වස් සමාදංවෙලා තියෙන්නේ ජේතවනාරාමි එවගේ වස්කාල හයක් සමාදංවෙලා තියෙන්නේ පූර්වා රාමිෙන් එයින් පේවා බුදුරජාණන් වහන්සේ කොයි තරම් මේ දෙපල රනුග්‍රහ කලාාද ඒගෙන් පේවා සසර ගමනි කල්්‍යයාන මිත්‍රයෙක් සමඟ ගමන් කිරීමේ තියෙන වාසය දැ විශාකාවවසගේ කල්්‍යයාන මිත්‍රිය කවුද ගෞතම බුදුරජාණන් වහන්සේ අනත පිඩි ිසිටි තුමායි කල්ල්‍යාන මිත්‍රියය කවුද ඒත් ගෞතම බුදුරජාණන් වහන්සේ සාරිපුත්්ත මහාරහතන් වහන්සේගේ ආනන්දම ස්වාමිද්‍රයන් වහන්සේගේ මේ හැමෝග එකම කල්්‍යාන මිත්‍රයා කවදද මෙය හම වනේ කවදද පැතුම් පැතුේ ල්ප ලක්ෂයකට පෙර ප්‍රාර්ථනා කර ගත්ත වගේම නියතුවරණ ලැබුණා කියලා සඳහන් වෙනෝ. තර මේ ස්වාමින්හන්සලාගේ ජීවිත කතා ඔබට දකින්න පුළුව අගුත්තර නිකා ඒක නිපාතේ ත දක්්ග පාලියයේදී විස්තරය දකින්න පුළුවන් අංගුත්තර අට්ට කතා පලවෙනි කොටස සිංහල පරිවර්තනයේ දී සමට කියල ඇති දැකලා ඇති අසූමාශ්‍රාවක විස්තර කියලා පොත්තියන සංග්‍රහකරපුුව පැර නිසාමන් වහන්සලා ඒවට විස්තර රගෙන තියෙනෙ මේ අංගුත්තර නිකා අට්ට කතාව එසේ නම් මේ මහා ශ්‍රාවකයන් වහන්සේල පමණක් නෙවෙයි උපාසක උපාසිකාවනතරත් අගතනතුරු තිබිලතියෙනවා. ප්‍රධාන දායකව විශාකවසියයි ප්‍රධාන දායකතුමා අනාත පින්ඩික සිටතුමා. එවගේම ගිහි ශ්‍රාවකයන් අතර, ප්‍රථජ්න ශ්‍රාවකයන් අතර ්‍රදධාවෙන් අගර වෙලාදල තියෙන්නේ අජාසත්තු කියන රජතුමා බිම්බිසාරයතුමාගේ පුතනුවන්. එසේම ධර්මකතිික උපාසිකාවන අතර අග වෙලාතියනො ේලුකන්ටකි නන්දමතාවත් කොච්චුත්තරාවත්. ම කතික උපසක මහත්තුරුවත රක්ග වෙලාති යන චිත්ත ග්‍රපත්තුමාත් උපාලි ගෘුවපතිතුමාත් ති මෙවැනි විස්තර ඔබට කියවන්න පුළුවන් දකින්න පුළුවන් අංගුත්තර නිකා එකක නිපාතයේ එක නිපාත අට්ට කතාවේදී එයි විස්තර කරන මේ පරවාරාමි ගැන අපි කියමිහිටිය විස්තර කළේ එන එකවරුවක් පොරවාරාමය අනිත්වරු දෙවරම් වහරේ වැඩිපුරවාරයක් වැඩිනල තියෙනවා දෙවරම්වහරිද මේ කියන දේශනාපවත්වන සමේ භාග්‍යතුන් වහස වැඩීට සැවැත් නුවර පූර්වාරාමි දවල් දානින් පපස්ේ භාග්‍යතුන් වහන්සේ අපිදන්න දවල් දොලාහයෙන් පස්සේ ඉර අවරට යනකොට එක පැත්තකට හෙවනල්ල බරවිෙන. දවට ඉර අවරටනකෙන ටර පැත්තර යනකට නැගට පැත්තරම ඉර හෙවනල්ල වැටින් අන්නේ උස ප්‍රාසාද එෙවනල්ල වැටන එක පැත්ත ඒ හෙව නැල්ල සක්මන කරගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කරන එගැන ප්‍රාසාධක පැත්තක හිතන්වන මවාගන්න පුුවන්දයන්න දර්ශනය බදුරජාණන්ා සක්මාන් කරන දකින ලැබෙනවා බාරත්්දවාජ කියන සාමනිර වාමින්නාසට, මේ දායනල් දෙන්නමම උපසම්පදා අපේක්ෂාවේ ස්වාමින්නහසල ළඟ හික්මිච්ච දෙදනවා. එන්සා කියන සාමනිර දෙනවා. ඒසාහින්න්නන්සක යාලුවතමයි වාසිට්ට දෙන්නම බමුණු කුලෙන්ට මහනලලා ී. ෙන වාසෙට භාගතුන් වහන්ස සක්ම කරන අපිත් සක්ංකලොත් ගහිල්ලා අපිට මොහරි බනතිික කාගන්න ලැේ දැ ඕන කෙනෙ කතාටල්ලගන්න ඕන්න කෙනෙක් අපිට ඇදිනොඇකල් එක පාටිකල කතා කරන්න බෑනි අපිත් කරන්න ම දෙයාගේ පස්සෙන්ටිකක් කටමට ඇවින දැ මේ දෙන වහන්සේකරේ භාග්‍යතුන්නා සක්මන් කරන මේ දෙන හස දෙපැත්ති එක පැත්තකින් අයින සක්මන් කරකරින් ත්‍රව වාරදවා ජවාසට වාශට්ි ක ළමත විශේෂ වාසට්ික නමත ්‍රහශස අමතලති වාසිට්ය උඹල මහන වනේ බමුණු කලින්නේද බල දැක්ට පස බමන ොනයි කියන්නේ හොඳ කියනවත් අනේ නෑ ස්වාමීන් වහස අපට දුට තැන බගනොයක උඹල මේ මුඩු මහනෝ. බල මේ ශ්‍රේෂ්ඨ කොලේ අතහරල් බ්‍රක්මයාගේ මුවෙන් ඉපදිච්, බ්‍රක්්ම නිර්මීත්තවන ්‍රක්්මයගේ හදවත වගේ. බමුණ කලේ දාලා මේ බ්‍රක්්මයක් මහා බ්‍රහ්මයක යටිපාතුලින් ඉපදිච්ච සුද්‍රවූ මේ පහත් ලාමක ශ්‍රණය වනා කියලා හ ස්වාවේනි දකින දගෙන තැ අපේ ඥාති අපිට බනිනවාකොට වදදුදරවාන්ේ දේශනා ඇයි මේ ඇහුව. නැතුවද නෑ දන්නවා කතාවක් පටන්ගන්න මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ඕරනේ ති බුදුරජාණ වනාශධන්නවා මේ වෙලාවේ මොනවිදියේ ප්‍රශ්නයක් කවරවිදියේ ප්‍රශ්නයක්ද මේ කියන ශ්‍රාවකයාගෙන් ඇසය යුද කුලේ ගැන ප්‍රශ්නඇත්ත දැමතනැති මොනකුලේද බ්‍රාහ්මණ කුලය එතකොට බුදුරජාණන් ව දේශනා කරනවා වාසෙට්ට බමුණ එහෙම කියන්නේ මුල දන්නැතු. ඒ ආරම්භය දන්නේ නැතු බලන්න බමුණෝ දකිනවා උතුනී වෙච්ච බැමනිියන්. එළඟට ඒ උතුනනිවෙච්ච බැමනිියන් විවා වෙනවා. ඒ උතුනිවෙේච්ච බැමනිියන්ව ගර්බනී වෙන දර බිහින්න දරු ගැබ දරා සිටින්නේ බැමිනිමයි. ඒ දරුවා බිහිවෙන්නේ කොයි මාර්ගයෙන්ද. ඒ මාර්ගයකින් බිහිවෙන්නේ. ඒ ශත්‍රියකගේ මාර්ගයකින්. ඒ ඉපදනට ස්ථානයම කදක ඔබ දන්නව ඇති මංගේක පාවිච්චි කරන්න නමුත් දන්නවා. තවට බුදුරම සමාන කරන බ්‍රහ්මයගේ මුකේ සමානයි ස්ත්‍රියකගේ දරුවන් බිහි කිරීමේ මාර්ගය. එද ුදු ම සහනෝ මේ බමුණ නින්දා කළේ කාටේ මහා බ්‍රක්්මයට නිින්දාගලා තියෙන මහාබ්‍රක්්මයක න සහම්පති ම බ්‍රක්මය ්‍රක්්ම ලෝක අධිපති. තර ඒ මහාබ්‍රක්්මය මැව්ව නෙවෙයි වෙච්ච කතාව මේ සූත්‍ර ඉතා දීර්ගය අපි සැක්කවින් ඔබට කියා දෙන්න අද විස්සර කන ලාබොරොත්තු වනේ මුොකද මේ ශ්‍රීසත්ධර්රම වටිනාකම් බොහෝ සැඟී යන බව අපට සමහර දේශකයන්ාසල දේශනානකොට ඇහෙනව කල්ලුත් මම්මක් කියලති න නැවත කියන්නෝට නැවත නැවත. ඔොකද මන්ගේ අදහස් විතරක් කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලස්සන දේශනා ටික. මෙවා මතු කරන්න පුළුවන් අපිට ඇයි මතු කරන්න ඇත්තේ මේ දීග නිකාය තියන දේශනා තිස්තුන මජ්‍යවනිකායි සූත්‍ර දේශන එකසිය පනස් දෙක එ මේවා කතා කරන්න මෙවා විවරණය කරන්න කරන්න මතු වෙන්නේ සත්ධරමයමයි. මේ ධරමය සැඟව වයේ බබලන්නේ විවර කරන්නේ බබලයි. ඒ නිසා මේ දේශනාවක් මතකතියාගන්න සමාට අමාරුව ඇති. ඒනිසා සමාහරදේශකයන් වහන්සේලා උත්සා කරන්නේ මෙහෙම දේශ දේශනා කරන්න නමුත් බලන්න මේ දේශනාව ක රසේ අරතරස්සේ ඇඩ මේ දේශනානටි බුදුරජාණන් වහ සක්මං කලා කියලා අපි දැන් පෙනුනා. වාසෙට භාරධ්‍යාජයෙන් තරුණ වාමින්න අහළ දෙනමක් සිවරරි පපරෝගෙන පස්සෙෙන් වඩිනවා අපිට පෙනුනා. දැන් අපි දන්නේ කොමද බුදුරන් වන්සේ මේ දේශනාව කළය කියලා හිට ගැම දේශනා කළලාද වාඩි වෙලා දේශනා කළලාදකලා අපිට මැවෙන්නේ. සමහරයට වාඩි වෙලා දේශනා කරන්න ඇති. මොකද දීර්ක දේශනාවක් ඒ කතා භාරම්මුණට පස්සේ භාග්‍යතුන් වහන්සේ. යම් කිසි දැන නැවතිලා නිවේ හැන එල්ල මේ කතාභාගර බෝපේන මොකද ගොඩක් දීර්කයි. ඒවිලිබඳ ආලෝක අපට ලබාගන්න පුළුවන් වෙන්නේ විස්තර සැඟවුණ වාර්ථික අට් කතාවේ දීගනිකායි තුන්වවැනි කොටසෙත් සඳහන් වෙනවා. ඉතින් මේ විස්තර මම කියන්නේ නිතරම මේ කරුණු කියන්නේම අපි මතු කරන්න භාග්‍යතුන් වන්සේ. ්‍රතජාන භික්ෂු හසනමක් මතුකරගන්න නවේ අපිේ බන කියන්න ඕනි. මේ ධර්මය කියන්නේ ධර්මස්වාමී වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක් ඇස් ඉස්මස්ලේ අඹුදුර රාජ්‍ය දන්දීල මහා පාරමී පිරූ නිසා. උන්වහන්සේ පාරමී නොපුරන්නට අද ලෝතුරා බුද්ධශාසනයක් අපිට නෑ. ගෞතම ශාසනයක් නෑ. එනිසයි බුදුරජාණන් වහන්සට කළගුණ සැලකින් වශයෙන් බුදුරජාණන් වහන්සේකි දේශනාවම අපි මතු කරන්න ඕේ. ඒ මත කරනකට බුදුගුණ මතුවෙනවා. ධරමය ගුණ මතු වෙනවා. ඒ ධරම අපි ආරක්ෂා කර දිල දරමේ ලයේ දරාගෙන දරම අවබෝධ කරගෙන සසරින් මෙදනු ඒවතුම් හරහතන් වහන්සල ගුණ මතු වෙනවා. එපමනක් දනෙවෙයි. පිරනිිවන් පාන සමීප කාලයේ ඒ භාගිවත් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද සාමීන් වහන්සේ මහනව සාමීණි භාග්‍යතුන් වහසගෙන් පස්සෙේ අපේ සාාස්තෘන් වනාන්සේ කවුද. අපි හිතන කාට හරි බාරදෙයි. දගලෙට ාරදේ නැතං කාශපස්වාමෙන් හසර ාර දුන්ද කියලා පටි එෙන්න පුළාන් එම කිසිවෙකුටත් මේ ශාසනය බාරදුන්නේ නෑ ආනන්ද මමච්චේන වූ සත්තා දම්මෝජ විනෝච. එනම් ආනන්ද මාවසිින්දේශනා කළ අසු හාරදහසක් ධර්ම විනය මයි ඔබට මගෙන් පස්සේ ශාස්ත්‍රීුවෙන් එ ශාශ්‍රෘන් වහන්සේ කොහෙද වැඩන්නේ පොත්කඩේ වැඩින්න ඇයි පොත්තුල තමයි වැඩ සිටින්නේ ඒවා ගෙනල්ල බෝලට විරස්ථනල අපේ ආරණසෙනසුලත් බඩ්වල තිය. ට ෙනලා අපට කියැනපුල මේ වැඩඉන්නේ අපේ සාස්රන් වහන්සේ එනම් පෙළපොට්ටික වෙනම අටුවා පොට්ටික වෙනම ගෙනල්ලා යම් තැනක කියයලා වඳන්න සුදු සුස නැද්ද සුදු සස සමාටිකය අර ගැමුරු සරබණ කියෙන කිය ඒ වැන්දමනිවන්දකින්න බෑ කියල නෑන වැැඳදල නිකං ඉන්න වඳන්න ඇයි වඳන්නේ මේ බුදුරජාණන් වහන්ේ ශ්‍රීීමක බුද්ධ වචන ටික කැටිවෙලා එතන තියෙන් ඒ වචනවලට වැන්දට පාඩවෙන්නේ මට පික ප ජාගන අපිදකළල යන සැදැහැති පිරිස් ඔළු වෙතියාගෙනදවා පොතගානි අරංගෙන පේලියට.ඒ ඒක තමන්ට දරන්න බැෙන නම් මේ ඔලුවවෙතියාංගිලාල කවදහරි වැටහේද. ෑ ස්වවින් නාසල් එක කවඩ්ඩෙ දල ඉබදදාල තියන්නන්නේ. උනාාන්සල් එක එක පොතගන්න. අරගෙන් අට්ටකතවත්්‍යක කියවලා මේ වෙලාව නැති නිසා සමට තේරෙන් ඇති සාවච්චන කියවන්න බැරුවින් අපේ ධර්මස්ශ්‍රවනකන ශ්‍රාවකයන් අපිියයා දියුතුයි. වාමන්හසල ික්ෂුන්නාහසල යුත්තුකම ඒ භාග්‍යතුන්හසේගේ ශ්‍රාවක්‍යවශි අපිහිනං ශාස්ෘන්නාාස දකින්න ඕනේ දරමය තුළින්. දම්මන් පස්සති සෝමං පස්සති. එන් දරම අවබෝධ වීමනුත් භාග්‍යතුන්හස දකින්න පුලුව මේ ධරමය ඉගෙන ගැනීම කීමෙන් ශ්‍රවණය කිරීමනුත් යම් තා අපට ශාස්්ෘන්නාහන්සේව දකින්න පුළ. එන ත්‍රපිටක පොත්ව වහන්සේ අත්තරින් ශාශෘන්හන්සේ වැඩසිටනවා. සූත්‍ර ස්කන්දවශයෙන්, විසියද දහසක්, විනේ විසියෙක් දහසක් සහ අවිධරමය හතලිස්නිදහසක්.